උතුරු නැගෙනහිර ජනතාව අත් නොහරින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කර ගැනීමේ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ හම්බන්තොට ප්‍රදේශයේදී උතුර අපි දකුණ වගේම සංවර්ධනය කළා. බැසිල් රාජපක්ෂ මහත්තයාට බාර දීලා වා විශේෂ අවධානයක් යොමු කරලා ඒ ප්‍රදේශයේ සංවර්ධනය අපි ඉදිරිපත් කළා. ඔවුන් ඡන්ද දෙනවද නැද්ද කියලා අපි බැලුවේ නැහැ. මොකද අපිට ඕනකම තිබුණා උතුරත් දකුණත් නැගිනිහිරත් බටහිරත් මේ සියල්ලම එක වගේ සමානව සංවර්ධනය ඇති කරන්න. ඒකින් තමයි යුද්ධය අවසන් කරපු ගමන් අපි ඒ වැඩ කටයුතු කරේ. ඒක කතාවක් තිබුණා උතුරේ ඡන්ද නැතුව නැගිනිහිර ඡන්ද නැතුව කාටවත් ජනාධිපති කෙනෙක් වෙන්න බෑ කියලා. आरोग्य पौदलिक रोहल महिंद राजपक्ष महतागे मूलिका සියලු ආගම් සහ ජාතීන් සුරකින පාලනයක් ආරම්භ කරන බව සමගී ජනපද වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒකල් කුඩා ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කල්කුඩා ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්ුණා. ආරක්ෂේන බල ප්‍රදේශයේ දීවර වරාය අපි නවීන ලෙස සංවර්ධනය කරනවා. ඒ වගේම දීඝ විදන ශක්තිමත් කරන්නට අපි ගබඩා පහසුකම් ලබා දෙනවා. ධම්මනාංශලා මෙදාපාර අපි ජයග්‍රහණය කරනකොට අපි මන්දිරස්සරිමු වෙන ඉන්නේ නැහැ. අපි ගමට බහිනවා. අපි නගරයට බහිනවා. මේ කරන හැම සංවර්ධන යෝජනාවක්ම අපි ක්‍රියාවට නම්වලා ධම්මනාංශලා जनता බෞද්ධයින් කිසිම දවසක ජාති භේදය ආගම භේදය අනුමත කරන්නේ බුද්ධ ධර්මයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂිත තැනක් ලබා දීලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා සෙසු ආගම් සෙසු ජාති වෙනමම ආරක්ෂා රැකවරණ ලබා දිය යුතුයි කියන එම තේමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. දෝෂණ සහ වංචාවලින් ගැලවීම සඳහා ඇතැම් පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රි දුරය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් බලන්න වැඩියෙන්ම අද දේශපාලන වේදිකාවේ කතා කරන්නේ කවුද? කතා කරන්නේ එක්ක පාස්කුවේරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය. එහෙම නැත්නම් මේ බහවැංකු බඳුන් කර වංචාවට සම්බන්ධ වෙච්ච අය. එහෙනම් ඒගොල්ලන්ට තියෙන එකම ගැලවුම් කාර්යකම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වුන් ලබා ගන්න හදන්නේ ජනතා සේවයට නෙවෙයි, ඒ වරප්‍රසාද වලට මුවා වෙලා ඔවුන් විසින් කරපු හොරකම් වහ ගැනීමේ ප්‍රයත්නයක තමයි ඔවුන් ඉන්නේ. එහෙනම් ඒකට රටේ ජනතාවත් ඉඩ ලබා දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ තරාතිරම දේශපාලන පක්ෂය පිළිබඳව කිසිම තකීමක් අපි කරන්නේ නැහැ. කිසිම බලපෑමක් මේ ආයතන වලට වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙයි. රටේ සියලුම වෘත්තීන්ට පිළිගැනීමක් ඇති කළ යුතු බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට පාලනය කරන්න තිබෙන රටේ තීන්දුව తీරන ආයතන නියෝජනය කරනවා. මොකද කරන්නේ? හොරකම් කරනවා. සමාජයේ චිත්‍රයක් හදනවා. මුළු සමාජයේ සෑම ශේෂ්ත්‍රයක්ම කඩාවැටලා තිබෙන වෙලාවක චිත්‍රයක් හදනවා. වැඩිම අපචාරයේ යෙදෙන්නන් ඉන්නේ මොකේද? ත්‍රිදුරතේ කියලා. බොරු. මා දන්න හැම ශේෂ්ත්‍රයකම යම් පිරිමක් ලක් වෙලා තිබෙනවා. ඒ පිරිමේ යම් නියෝජනයක් විතර තිබෙනවා. එසේ නැතුව අපරාධ කරුවන්ගේ තෝතැන්නක් නෙවෙයි. රටේ දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක යැපීම් මාර්ගයේ ත්‍රිවිධ රතනම්. ආණ්ඩුවේ වසරකට ආදායම් විශාල පංගුවක් ත්‍රිවිධ රතනම්.
පොදු ප්‍රවාහනේ කඩා වැටලා තිබෙන රටක හයෙන් පස්සේ බස් එකක් නැති රටක ඒ සඳහා සේවා සපයන්නේ ත්‍රිවිධ රතනම් වොන්ට මේ සමාජ ගරුත්වය අපි ලබා දිය යුතු නේද දොස්තරවරු ඉංජිනේරුවන්ගේ විතරක් සමාජය පවතින්න පුළුවන් මේ සමාජයකට මේ සියලු ශේෂ්ත්‍ර අවශ්‍යයි වෛද්‍යවරු වුණ ඉංජිනේරු වන්න ඕන රියදුරු වන්න ඕන තීන්ත ගාන අය වුණ පාරිශුද්ධ කරන කෙනෙක් වුණ වඩු කාර්මිකයෙක් වුණ නේද ගොවියෙක් වුණ මාළු වලට දීවරයෙක් වුණ මෙහෙම තමයි සමාජයක් පවතින්නේ සෑම වෘත්තියකටම සමාජයේ පිළිගැනීමක් තිබෙන වෘත්තියක් බවට පරිවර්තනය වෙන්න ඕන දෙදහස් 11 වසරේ සිදු වූ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟ පවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලා සිටින බව එවක ක්‍රීඩා මාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. ඒ නාවලපිටිය ප්‍රදේශයේදී මාත්‍යවතා දහස් දක්වමින් මම කියලා දෙනවා ක්‍රීඩකයෝ මේකට නැහැ කියලා. අද වෙනකොට එවකට ක්‍රිකට් පාලකින් පොඩි ලේකම්කින් කට උත්තරයක් ගත්තද? සභාපතිකින් කට උත්තරයක් ගත්තද? ඒ වගේම විධායක නිලධාරීන් කට උත්තරයක් ගත්තද? ඒ තරඟාවලියට සම්බන්ධ කිසි කෙනෙක්ගෙන් කට උත්තරයක් නැහැ. මම එහි පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනේ කවුද කියලා. එක පුද්ගලයෙක්ගෙන් කට උත්තරයක් අරගෙන ලිපිකනුව වහන්න පුළුවන්. මේ විදියටම තමයි පොලිසිය පහුගිය කාලෙත් කරේ. අපි යහපාල නාණ්ඩුවේ අමතුරුන්ට පැමිණිලි දානකොට දවස් දෙකෙන් ෆයිල් එක වැහුවා. එහෙම ෆයිල් වහලා හරියන්නේ නැහැ. පරීක්ෂණයක් කරනවා පරීක්ෂණේ තියන්න ඕනේ. මගෙන් ඇවිල්ලා ආපු නිසා මේකේ බරපතලකම නිසා මම කට උත්තරයක් දුන්නා. නමුත් මේක විමර්ශනයේ කලීත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින්. ඒ සම්බන්ධයෙන් මම උන්ට තොරතුරු දීලා තියෙනවා. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණය පවත්වන මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. කෙනෙක් පැමිණිල්ලක් කරාම එක පුද්ගලයෙක්ව ගෙනල්ලා දවස් දෙකකින් ලිපිකනුවක් වහන්න පුළුවන්. සාමාන්‍ය පොලිසියක පැමිණිල්ලක් කරත් ඒකට සති ගාණක් යනවා. ඒ නිසා මේකේ කිසිදු පරීක්ෂණයක් සිද්ධ වෙලා නැහැ. පොලිසිය තමන්ගේ වැරද්ද වහගන්න මේක මගේ පිට දාලා තියෙනවා. ඒ නිසා මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ තොරතුරු දීලා තියෙනවා. මේ ස්ථාවරේ මම අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ඒ පිළිබඳ කිසිදු වෙනසක් නැහැ. වත්මන් රජයේ අවස්ථාවාදී දේශපාලන ක්‍රමවේදය රට අගාධයට ඇද දමා ඇති බව සමගී ජනබලවේගයේ ජාතික ලැයිස්තුව අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදාචාරශීලී සමාජයක් හදන්න කියලා දැන් කාර්ය සාධන කමිටුත්පත් කරනවා. කරුණා අම්මාන් වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටද? ජනතාවට තේරෙනවා. ඊයේ පෙරේදා තවත් කතාවක් එයා කළා. මොකද එයා කිව්වේ? මගේ නායකයා ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවේ හිටියේ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රියෝ සම්බන්ධ නැතුළු. ඒ නියෝගය එදා ක්‍රියාත්මක නොකිරීම ගැන මම අද කනගාටු වෙනවා. ඒක ක්‍රියාත්මක කළා නම් අද අපිට ප්‍රශ්න නැහැ කියලා එයා කියනවා. මෙහෙම ප්‍රකාශයක් කරපු කරුණා අම්මාන්ට පක්ෂව අගමැතිතුමා අගමැතිතුමාගේ පාර්ශවයේ මැති ඇමතිවරු නිකුත් කරන ප්‍රකාශ අපි දකිනවා. මේ අවස්ථාවාදී දේශපාලන තමයි අපේ රට ප්‍රපාතයට හෙල්ල තියෙන්නේ. උතුරේ අන්තවාදයේ වපුරලා ඒ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට කරුණා අම්මන්ලව ගේන්න හදනවා. තවත් පැත්තකින් දකුණේ තවත් පිරිසක් පාවිච්චි කරනවා සිංහල අන්තවාදයේ මතු කරන්නට. ඒ කතා තුලින් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද? මේ අවස්ථාවාදී දේශපාලනයේ නිමාවක් අපි දැකිය යුතු වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.